දේශපාලනය තුල මොවුන් කරන නරකම වැඩි වෙනමුකුත් නෙමෙයි බොරු ඇත්ත කරලා මිනිස්සු අතාර්කික කරන්නේ කිසිම තර්කයක් දාන්න බෑ ඒ වුණාට අපි මාලිමාවට ගියා එහෙම ගාලා ගාලා අන්තිමට කියනවා පෝස්ට් එක දාපු කාට නිවන් සප ලැබේවා ඉතින් මේක කොහොමද කරන්නේ දැන් මං ඇහුවා ප්‍රශ්නයක් මයික් එක කියලා පක්ෂයක් තියෙනවා මං ඇහුවා මේ පක්ෂ කාගෙද කියලා මේකේ ලේකම් කෙනෙක් ඉන්නවනේ ඒ කවුද මේ පක්ෂයේ ව්‍යවස්ථාව මොකද්ද පක්ෂ කාර්යාලයේ තියෙන කොහෙද වගේ සාමාන්‍ය ප්‍රශ්න හතරක් ඇහුවා මේකට උත්තර දෙන්න කොහොමද නයා පැණිය ඇන්ටිජන් රොටිය ඌට එන ගන්න ඕන මම ප්‍රශ්න හතර කළා දැන් මේකේ කිසිම තර්කයක් කොට ගන්න කොට නගන්නට බෑ උලා කරනවා මොන හරි බොරු ටිකක් ඒ කුඩින් දාලා මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේව ගිහිල්ලා අපි තව තවත් මේ රට තුන්වැනි ලෝකයෙන් යම ලෝකයට යන වැරෙන්නට අංගලක්වත් ඉදිරියට යන්නේ නැහැ මේ දේශපාලනේ නවත්තන්නට ඕනේ ඒකයි මේ දේශපාලනේ දූෂිතයෝ ඉන්නවා දූෂිත වර්ග ගොඩක් ඉන්නවා දැන් අපි දැක්ක මේ දිස්ත්‍රික්කයේ දූෂිත දේශපාලනක් ඒ භෞතිකව දූෂණය කරනවා දැක්කම දැන් සමහරව ඉන්නවා මානසිකව කොච්චර දූෂිතද කිව්වොත් අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කර කරමයි ඉන්නේ ඒ මනස දූෂණය වෙයි ඒ ද්වේෂය ඒ ඊළඟට වැඩිය බරපතලයි ඊළඟට මේ දෙකම එකතු වෙච්ච දූෂිතයෝ ඊළඟට හතරවෙනි කාණ්ඩේ අදූෂිත වේශයෙන් නේන පට්ටපල් දූෂිතය දූෂිතයින් හොයන දූෂිතය ඒ කියන්නේ හොරු අල්ලන්න හදන හොරු මේක බේරගන්නට නම් අපිට පුළුවන් වෙන්නට ඕන මේ තර්කයෙන් විද්‍යාවෙන් මේක විසඳගන්නට ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ රටේ ජනතාව දැන් ඒ වගේ අවිද්‍යාවට යට වෙන්නේ නැහැ අපිට අවශ්‍යයි මේ අපි ගෙන එන ප්‍රබුද්ධ දේශපාලන ප්‍රවේශය තුළ අපෙන් ප්‍රශ්න කරන්න අපිට උත්තර දෙන්නට පුළුවන් අපි උත්තර දෙන්නේ නැත්නම් අපි ඔබ ප්‍රතික්ෂේප කරන්න අපි ගහන්නේ ඉදිරි විපක්ෂයේ පාර්ලිමේන්තු කාර්යභාරයේ කුමක්ද ඔබ දැනට බලයට ආපු ජනාධිපතිවරයා සමග ගනුදෙනු කරන්නේ කොහොමද ඔව් එළවන්න පළවෙනි දවසේ ඉඳලා කකුල් මාට්ටු දානවාද කියලා අපි කිව්වා ඒක කරන්නේ නැහැ ඒව කරන්න අයිතියක් තියෙනවා හැබැයි කරන්නේ නැහැ ඒ අයිතිය අපිට එන්නේ මෙවර විපක්ෂය විශාලතම ජන කොට්ටාශයක් නියෝජනය කරන විපක්ෂය බවට පත් වෙනවා ඉතිහාසයේ හේතුව සුළුතර ඡන්දයකින් ජනපතිවරයෙක් පත්විය ඇති නිසා. ඉතින් අපි පාර්ලිමේන්තුවේදී එතුමාට උදව් කරන්නට බලාපොරොත්තු වෙන හොඳ වැඩවලට සහ එතුමාට අර කොළඹ හතේ ආගම මහත්තයලා අර කොළඹ හතේ නෝනලා ආදර කරනකොට අපි වගේ ගමෙන් ආපු කොල්ලෙක් වර ඒ තමුත්තේ ගමෙන් ආපු අරුණ කුමාර චෞදරයත් එක්ක අපි හිටගන්නට ඕන එහෙම කරදර කරන්න දෙන්න බෑ ඔබේ ජීවිතේ වෙනසක් අවශ්‍යයි ඒ සඳහා තව අවුරුදු පහක් බලාගෙන ඉන්න බෑ තව ජනාධිපතිවරයෙක් වෙනකන් මේ ජනාධිපතිවරයාලව ඔබගේ සිහින ඉෂ්ට කර ගැනීමට කටයුතු කරන්න තරම් ප්‍රබුද්ධ විපක්ෂයකුයි අපි නිර්මාණය කරන්නේ ඒ තුල අපි මේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ නොදුටු දේශපාලන සංස්කෘතිකම වෙනසක් කිරීමට කැප වෙනවා එඩිටර් විපක්ෂය බස් එළවන්න සූදානම් ඒ දන්න යන සූදානම් වයලින් ගහ ගහ ඉන්න පියානෝ ගහ ගහ ඉන්න ජපන් භාෂාවෙන් කතා කරන්නට කෘතහස්ත යක්ත ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නට බලාපොරොත්තුවක් නැහැ අපිට ඕනමත් එක්ක විපක්ෂය හැටියට ඔබේ අපේක්ෂාව නිෂ්ඨ කරන්නට පෙනී සිටින්නට මිසක් ඒ විහිළු නාඩගම් නටන්නට එහෙම නැත්නම් එළඹෙන ඕනෑම මොහොතක ඔබ වෙනුවේ මේ රජයේ බාර ගන්න මිසක් දාලා දුවන්න නෙමෙයි ඒක තමයි එඩිතර විපක්ෂ නැත්නම් ගන්නවනේ නිකා විපක්ෂය කියන්නේ